ප්‍රදේශවල ජීවත් වූ මිනිසුන් විවිත කාලවල තමන්ගේම සිිස්්ටාචාර තනාගෙන තිබෙනවා මේ අතුරින් පැරණිතිම සිිෂ්ටාචාර ලෙස මෙස පොතේමයානු සිිස්්ටාචාරය ඊචිප්තු සිිෂ්ටාචාරය සහ ඉන්ඳොනිම්න සිිෂ්ටාචාරයක්ත් චීන සිිස්්ටාචාරයත් හඳුනාගන්න පොළුවන් අදාපිසාකච්ඡා කරන්නේ මෙස පොතේමයානු සිිස්්ාචාරය පිළිබඳව. පොතමයාාන සිිස්්ාචාරය දියුණුනේ යුප්‍රටස්සාහ ටයිග්‍රීස්යන ගංගා නිමනවලයි. එම ගංගා පිහිටා තිබෙන ප්‍රදේශ දැන් අයත්වන්නේ රාකටයි. මෙසපොතේමයාා යන වචනයෙන් අදහස් වන්නේ ගංගා දෙකක් මැදිවනසේ පිහිටි රට යන්නයි. මෙසපොතේමියාව පිහිටා තිබෙන්නේ අප අර ඉහෙතින් සාකච්ඡා කළ ගංගා දෙකට මැදිවන ලෙසයි. මේ සිිස්්ටාචාරය බිහිවූයේ විිස්තු පූර්ව තුන්දාස් එකසයේ සිට දෙදස් නමසී අතර කාලයේදී. ඒ මීට අවුරුදු පන්දාසකට පමණ හතදී. හොඳයි මේ මෙස පොතේමයාන සිිස්ටා චාරයට අයත් ප්‍රධාන නගරාවට වාසේ කළ ගොවිියෝ කුෂිකර්මයේ සහස්සක්තුව පාලනේ නියලී සිටියා. එම ප්‍රදේශවල වර්සාාව හිඟූ නිසා ඔහු ගංගාවල ජලය ඇලමාර්ගවලින් තමන්ගේ ගොවි පොළවල් වෙත රැගෙන ගිය වගාවට සුදුසුවන පරිදි පොළව සකස්කර කිරීමට වගේම ඒ එකන වගාවට සුදුසුවන පරිදි පොළොව සකස්කිරීමට සතුන් යොදාගත්තා. සතුන් යොදාගෙන සී සෑමේ කටේතු සූදානම් කර. ඒ සඳඔෝ වු ලෝහවලින් තැනු නගුල්ඩ ගල්වලින් තැනු උදලුද භාවිතා කළා. ඒ වගා කළ දෑ අතර දාන්නේ වර්ග පළතුරුසා එළවුළු වර්ගත් තිබුණා. තිරිගු සහ බාර්ලි, ඔවු ව ගා කළ ප්‍රධාන ධාන්‍ය වර්ගවලට අයත් වනවා. මේ ආකාරයට මෙස පොතේමයානු වැසියෝ ස්වභාව ධර්මය දෙවියල් ලෙස සලකා වැඳුම් පිළිඳුම්ද කළා. වර්ෂාව සුළඟ සහ ගම් වතුරේ සේ දේවත්වෙන් පූජාවට ලක් වූ ඒවායි. තමන් ජීවත්වන්නේ ස්වභාව ධර්මයට අයත් එවැනි දෙවිවරුන් සතුට කිරීමට බව ඔවුන් විශ්වාස කරා. ඒ ආකාරයට දේවමණ්ඩලිය ප්‍රධානිය වනේ අනුනමින් හැඳින් වූ දෙවයා. පොළොවට අධිපති දෙවියා හැඳින් වූයේ එන් කිතිී යන නමින්. ඒන් ලරී නමින් වන්දනාමාණ්ඩි ලක් වූයේඒ සුළඟට සහක් ගොවි තැනට අධිපති දෙවියායි. මෙස පොතේමියාවේ සෑම නගරයකම එම නගරට අයත් දෙවි කෙනෙක් සිටියා. දෙවියන්ට පුද පූජා පැවැත්වීමට තැනු දේවාල හැඳින්වීමට සිගු රට්්‍යන වචනය භාවිතා කලා. එම දේවාලවල සිටි පූචකයින්ට මෙස පොතේමයානු සමාජයේ වැදගත් තැනක් හිමිව තිබුණා. ගංගාවල යාත්‍රා කරන කුඩා නැව්වලින් වෙනදාම් කිරීමට මෙස පොතේමියානු වැසිියෝ දක්ෂතාවයක් දැක්කූවා. කෑමබීම ඇඳුම් පැළඳුම් ආදීද නැ කෑම බීම ඇඳුම් පැළඳුම් වැනි දේවල් මේ නැව්මගින් ගෙනගියා. මෙස පොතේමියාවේ උතුරු කොඩසේ ජීවත්තුූ සිරියන්වරු දක්ෂ වෙළෙන්දෝ බවට පත්වුනා ඕවන් තම වෙළදාාම් කළේ ගොඩබිම් හරහා. වෙළඳ බාන්්ඩ බූරුවන්ගේ පිට මත පටවාගෙන වෙළදාාමයාමට ඔුන් පුරදු වී සිටියා ඒවා හැඳින් වෙන්නේ තවලම් යනුවෙන්. මෙසපොතේමයානු සමාජයේ පිළෙබඳව සාකච්ඡා කිරීමිද මෙස ප්‍රතේමයානු සමාජය කොටස් හතරකට බෙදී තිබුණා. පළවිනි කොටස තමයි පූජකයින්. දෙවෙන කොටස අයත් වන්නේ එහළ පන්තිවලට අයත් වැසියන්ට. තුන්නන කොටස පහළ පන්තිවලට අයත් වැසියන් සහ හතරවන කොටස වහනුන් වශයෙන් සමාජය කොටස් හතරකට බෙදී පැවතයා. පූජකයින් මෙසපතේමයාන සමාජයේ සිටි බලවත්ම පිරිසයි. ඔවුන ආගමික කටයුතුරට ආමතරව වෛත්‍යවරුන් ලෙසද කටයුතු කරා. පූජකවරු හිස මුඩු කලා. බැටලු සම්වලින් මැසූ කබායක් තමයි ඔවන් පැළඳ සිටී. ඒ වගේම තමයි ඉහළ පන්තිවට අයත් පිරිමිසා ගැහැනු රනිින් නිම කළ නොයෙකුත් ආභරණ පැළඳ සිටියම සිරිතක් වශයෙන් පැවතුුණ. පිරිමිදිගට කොණ්ඩේ වැැව්වා ඕවන්ට දිගු රැව්ුලක්ද තිබුණ. කාන්තාවෝ එක්කුරයිසක් වැසෙනසේ ඇඳුම් මෙැන්දා. ඔවුන්ටද දිගු කොන්ඩයක් තිබුණා. පහළ පන්තිවල සිටිය අය සුකෝපභෝගයේ ජීවිතයක් ගත කළේ නැතිව්ුවත් සමන්ගේ නිවාසවල පහසු ලෙස ජීවත් වනාා. වේස වී වැඩකලා ඒ සඳාඔුන්ට වැටු පද්ද හෙමිියෝුණ. ඕවුන්ගේ ඇඳුම්සා ආබරන වටිනා ඒවානම් මුුණේ නැහැ. මේ ආකාරයට මෙසපොතයා මෙසපපුතේමයානු සමාජයේ පිළිබඳව අපිට සාකච්චා කරන්න පුළුව. මේීනට අපි අවධානය යොමු කරමු මෙසපතේමයානු සිස්ථාචාරය තුළි පැවිති අක්ෂරපද්ධතය පිළිබඳ. පැරනතම අක්ෂර පද්ධතිය නිපදවනු ලැබුවේ මෙස පොතේමියයානු වැසියන් විසින්. මේ අක්ෂර හැඳින් වෙන්නේ කූුණ්‍ය අක්ෂරයන නමින්. කූුණ්‍ය අක්ෂර ලෙවීමට භාවිතා කළේ මැටිවලින් සාධන ලද පුවරු. තෙත මැටිපුවරු මත උල්කරන ලද දී කැබැල්ලකින් එසේ අකුරු ලියනු ලැබවා ආරම්බේදී රූපැන්ඳීමක් ලෙස ආරම්භ වූ මෙස පොතේමයානු ලේඛන ක්‍රමය පසු කාලයේදී අක්ෂර පද්ධතියක් ලෙස දෙවුණුන. ටිපූරුවල නොයෙකු දැලියා තිබුණ. වෙළදාාම් කටේතුවට අදාළ විස්තරද ඒ අතර ප්‍රධාන වනවා මෙස පොතමියාව ජීවත්තුು ගිල්ගමේෂ් නැමැත්තා විසින් ೂූුණ්‍ය අක්ෂරෙන් ලියන ලද වීරකතාව ලෝකේ පැරනිිතිම සාහිත್්‍යි කෘතිය ලෙස සලකනවා මැටිපූර්ු මතලිවීම දුෂ්කරව්වත් මෙස පොතේමයානු වැසියන් ඒ දක්ෂ ලෙස ඉටු කලා ැටිපූරමතල වූ ඇතැම්ලිපි මැටියෙන්ම නිම කළ කවරවල බා අදාළ පුද්ගලයා වෙත යැවීමට පියවරගෙන තිබුණා. මෙස පොතේමියාව පාලනය කළ හමුරාබී නම් පාලකයා විසින් සකස් කරන ලද නීති මාලාවක් සහිත ලේඛනයක් හමුවෙලා තියෙනවා ඒ ලෝකේ පැරණිතම නීති පොත වශයෙන් ඉතිහාසේදී සඳහන් කරනවා. මේ ආකාරයට අපිට ලෝකේ පැරණිතම සිිස්ථාචාරයක් වන මෙස පොතේමයානු සිිස්ටාචාරයේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. හොඳ යොයාලට මේ වීඩියෝ එක හයවසර ඉතිහාසයේ පාඩම්මාලාවේදී හමෝන වැදගත් මාතෘකාවක් ලෙස ලෝකයේ පැරණි සිිස්ථාචාරවල එක් සිිස්්ටාචාරයක් වන මෙස පොතේමයානු සිස්ථාචාරය පිළිබඳව කරුණු සාකච්චා කරන්න පුළුවන්. අපි වීළඟට ගෙනේෙනවා තවත් වීඩියෝ එකක් මගින් ඉන්දු නිම්ම සිිස්්ටාචාරය සහ චීන සිිස්්ටාචාරයවැනි, ලෝකයේ පැරණි සිිෂ්ඨාචාර් පිළිපඳව ඉදිරියේදි ගනීමට බලාපොරොත්තු වෙනවා. ඒ විඩියෝ මගින් අපි ළඟදීම මුුණ ගැහෙමු හොඳයි ඕලට සුබ දවස ප්‍රාර්ථනා කරන.